අරගෙන එක එකනාව අල්ලගෙන නිකන් මේ ප්‍රශ්න යට ගන්න උත්සාහ කරනවා මේ මොහොතේදී අපි මෙතෙන්ට එක්රැස් වෙන්නේ මීගමුවේ පුරවැසි එකමුතුව සංවිධානය කරන මේ විරෝධතාවයට සහයෝගය දක්වන්න. ඒ වගේම ඒ විරෝධතාවය අපි ඉදිරිපත් කරන්නේ අදට හරියටම වසර දෙකක් ගෙවිලා අවසන් වන මේ මහා විනාශයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණ ඒ මහා මොලකරුවන් සහ ඒට අනුබල දුන්න කිසි කෙනෙක් මේ වෙනකොටත් නීතිය හමුවට පමුණුවලා නැහැ. ඒ ගැන අපිට බොහෝම කනගාටුවක් සහ සැකයක් තියෙනවා. එම නිසා අපි පුරවැසියන් හැටියට එක්කාසු වෙලා මේ අරගලය කරන්නේ ඒ සත්‍යතාවය සමාජයට හෙළි කරන්නට කියන බලපෑම කරන්නට. ඒ වගේම යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් හඬක් නගමින් එදා ඒ විනාශ වුණ ජීවිතවලට යුක්තිය ඉෂ්ට කරන්නට කියන ඒ කන්නලව්ව සහ ආයාචනය සහය බලකිරීම කර සිටි කරන්නට. ඉතින් අපි විශ්වාස කරනවා පුරවැසියන් හැටියට මේ සටන අපි අරගත යුතුයි. මොකද මේ නැති වුණේ පුරවැසියෝ, සමාජයේ පුරවැසියෝ, අපේ ජනතාව. ඉතින් ඒ නිසාම මේ අපි විශ්වාස කරනවා පුරවැසියන් හැටියට මේ අපි තමයි අතට ගන්න ඕනේ. ඒකේ සංකේතයක් තමයි අද මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ අරගලය පුරවැසියන් තව වඩාත් අත්වල් බැඳ ගැනීමෙන් ඉදිරියට යමින් මේ ව්‍යසනේ මහා මොලකරුවන් හොයාගන්නට බල කරන්නට ඉදිරිපත් වෙයි කියලා. ඒ වගේම ඒ තුලින් විතරයි අපිට පුළුවන් වෙන්නේ සත්‍ය හෙළි කරගෙන සහ මේ රටේ තියෙන ඒ අස්ථාවර භාවය සහ ආරක්ෂාව ස්ථිර කරන්නට කටයුතු කරන්නට. ඉතින් අපි විශ්වාස කරනවා ඒ සඳහා මේ කරන බලපෑම යම්කිසි කාරණා ඔස්සේ සහ මේ අපි ඉදිරිපත් කරන කරුණු ඔස්සේ विमर्शन वलट यमु वेला सत्य होयाගෙන යන්නට අවස්ථාව උදා වේ කියලා. ඉතින් මේ විශ්වාසයෙන් අපි ඒ අපෙන් සමුගත් ඒ අපේ සහෝදර සහෝදරියන් සමග අපි මේ අවස්ථාවේදී හිටගනිමින් ඔවුන්ගේ පවුල් වල අය සමග අපේ දුක වේදනා බෙදා ගනිමින් අපි ඔවුන් වෙනුවෙන් සත්‍ය සොයා යන බවට මේ අවස්ථාවේදී ස්ථිරව ප්‍රකාශ කරනවා. ඒට ශක්තිය ධෛර්යය සමගෙනෙක්ම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් මේ මොහොතේදී කරනවා. පැසේ එකතුව විසින් සංවිධානය කරන්නේ අප්‍රේල් 21 මෙලෙච්ච ප්‍රහාරය පිළිබඳව මහා මොලකරු කවුද කියන යන තේමාව යටතේ. අපි දන්නවා කාඩිනල් හිමිපාණන් මේක මතු කරනවා. ඒ වගේම උසස් පොලිස් නිලධාරීන් සාක්ෂිවලදී කියලා තියෙනවා මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් හෝ වෙනත් හදිසි හස්තයක් තියෙනවා කියලා. ඒවට පැහැදිලි සාක්ෂි තියෙනවා. නමුත් ඒවා යම් යම් වගකීම් ඉටු නොකරපු පුද්ගලයන් උඩට දාලා මේක පිටිපස්සේ ඉන්න කුමන්ත්‍රණකාරයව හොයන එක වළක්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. අපි කියන්නේ ඒකයි, කරුණාකරලා මේකෙන් දේශපාලන වාසිය ලබාගත්තු අය හොයන්න. ඒ පිටිපස්සේ ඉන්නවා පැහැදිලිවම මහා මොලකාරයා. ඒ නිසා අද මේ සිදුවෙච්ච මරණ වෙනුවෙන් සාධාරණේ ඉෂ්ට කරලා යුක්තිය ඉෂ්ට කළොත් විතරයි නැවත සිදුවීම මෙවන්නක් සිදුවීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද මීගමු පුරවැසි එකතුව හැටියට අපි 21 සමරන්නේ අභියෝග කරමින් මහා මොලකරු කවුද කියන එකට තිබෙන සාක්ෂි මත පදනම් පරීක්ෂණ පවත්වලා ඒක හෙළි කරන්න කියලා. අපි අද දින මේ සාමකාමී උද්ඝෝෂණය අද මෙතන පවත්වන්නේ ප්‍රධාන කාරණාවක් කියන්න. ඒක තමයි 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයත් එක්ක මුළු රටේම බීතියක් ඇති වුණා. ඒ බීතියත් එක්කම අද බලේ ඉන්න පාලකයෝ කිව්වා අපිට තමා මේ බීතිය තුරන් කරන්න පුළුවන්. අපිට තමා ඒ සඳහා හැකියාව තියෙන්නේ. අපි තමා මේ බීතිය නැති කලේ කියන කාරණේ. ඒ තත්ත්වයේ තුල මේ රටේ ඇතිවෙච්ච බීතිය සමනය කරන්න මිනිස්සු විශ්වාස කළා. එහෙනම් එල්ඩීටීය පරාජය කරපු මේ රාජපක්ෂවරුන්ට පුළුවන් කියලා මේ කාරණේදී ජනතාවට ආරක්ෂාව දෙන්න. ඒ නිසාම ඔවුන් උත්සාහ ගත්තා මහා දැවැන්ත ව්‍යාග්‍රහණයකින් මේ ඉන්න පාලකින්ගේ බලයට ගේන්න. පාලකයෝ කිව්වේ ඔවුන් බලයට වහාම මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් හොයලා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන බව. නමුත් අපි අද වෙනකන් දකිනවා ඒ ක්‍රියාත්මකුනේ නැති බව. දැන් ඊයේ යම් පිරිසක නඩු පැවරුවා. නමුත් අපි කියන්නේ මේවා මායාවල්. අපිට විශ්වාසයක් නැහැ. වරින් වර රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ගන්නා උත්සාහයන් වර එක මේ ක්‍රියාකාරීත්වයේ මහා මොලකරු එක් පුජ්‍යලෙක් බවට කියනවා. තව මොහොතකින් තවත් පුජ්‍යලෙක් බවට කියනවා. අත්තරංගලවත් පිළිස් නිදහස් කරනවා. මේ ක්‍රියාකාරීත්වය ඇතුලේ අපිට පේන්නේ මේ රටේ ජනතාවට අපේක්ෂා කරපු ඒ සාධාරණය අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙච්ච බීතිය තුරන් වෙලා නැහැ. මේ ක්‍රියාකාරීත්වය තුල ඉන්න මහා මොලකරුවන් තාම මේකේ පිටිපස්සේ ඉන්නවා. නිදල්ලේ ඉන්නවා. දේශපාලන වශයෙන් ඔවුන් ආරක්ෂා වරිමින් ඉන්න බව අපිට පේනවා. ඒ නිසාම අපි කියනවා මේ කාරණේදී මේ විදිහට ජනතාව අනතුරේ හෙලන්න එපා. අපි රජයට කියන්නේ ඒ සඳහා අවශ්‍ය වන නිවැරදි තීන්දුව తీරන අරගෙන ඒ සඳහා අවශ්‍ය වන නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියාත්මක වෙන්න. එසේ නොවනවා නම් අපර සිද්ධ වෙනවා මේ ක්‍රියාත්මක කරන මේ අරගලයන් අපි මේ මීගම පුරවසේ එකමුතු හැර මේ ක්‍රියාකාරීත්වය නිරත වෙන්නේ. ඒ අරගලයන් දිගින් දිගටම කරගෙන යන්න මොකද ඒකට හේතුව අපි මීගමේ ජනතාව හැටියට ඒ වගේම මේ රටේ ජනතාව හැටියට රටේ පුරවසෙන් හැටියට අපට අයිතියක් තියෙනවා. අනාරක්ෂිත භාවයෙන් මිදිලා ආරක්ෂිතව සාමකාමීව ජීවත් වීමේ වටපිටාවක් හදා ගන්න. අපි ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ අනාරක්ෂිත ස්වභාවය තුරන් වෙන තෙක් අපි ක්‍රියාත්මක කරන බව අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ සඳහා සාමකාමී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් විශේෂයෙන්ම මේ විපතටපත් වෙච්ච ජනතාවට සාධාරණ ඉටු කිරීම වෙනුවෙනුත් අපි මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි මීගම පුරස එකමුතු හැටියට මේ ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කරනවා. දැන් අපි දන්නවා මේ අර නිදියන් ඉන්න මිනිස්සු හැරවන්න බෑ වගේ අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා. මේ වන විට ව්‍යවස්ථාදායකය ඇතුළෙම රටේ පාර්ලිමේන්තුවේ ඇතුළෙම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල හිඩැස් තියෙන බව ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක ඊ අපි දැක්කා හරින් ප්‍රනාන්දු විපක්ෂයේ മന്ത്രിවරු මේ සියලු දෙනාම බරපතල කාරණා රැසක් මතු කරනවා. බරපතල විමර්ශනයන් සඳහා අවධානයට ගත යුතු මතන් විමර්ශනයන් කළ යුතු තැන් කීපයක් පිළිබඳව හිඩැස් කීපයක් පිළිබඳව බරපතල ලෙස මතු කරනවා. හැබැයි එසේ මතු කරන කොටත් එසේ දිගින් දිගටම මතු කළත් අපිට පේනවා නිකන් ආණ්ඩුව හරියට නිකන් නිදන් ඉන්නේ උන් වගේ නිදන් ඉන්නේ උන් ඇහැරවන්න බෑ වගේ මේ පිළිබඳව මී කියන්නේ නැහැ. මේ පිළිබඳව කිසිම දෙයක් කියන්නේ නැහැ. අපි කියන්නේ මේ හිඩැස් පුරවන්න. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක එතකොට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ඒක ජනතා නියෝජිතයෝ මේ පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරනවා නම් ඒ පිළිබඳව ඇයි අවධානයක් යොමු කරන්නේ නැත්තේ? අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතල සැකයන් තිබෙනවා. අපි විමර්ශන වාර්තාවේ පවා සඳහන් වෙනවා මේ විමර්ශන වාර්තාවට සහභාගී වුණු රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ආගමික නායකයන්, දේශපාලනඥයන් මෙහි යම්කිසි ආකාරයක ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණයක ස්වරූපයක් තිබෙන බව, ඒ පිළිබඳ සැකයක් තිබෙන බව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැකහැර දැනගන්න නම් මේ වන විට මේ රටේ ඉන්න මේ ව්‍යවස්ථාදායකයේ දේශපාලන නියෝජිතයන්, ජනතා නියෝජිතයන් මතු කරන කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. හැබැයි එහෙම විශේෂ අවධානයක් යොමු කරන්නේ නැහැ. ආණ්ඩුව හිටියම හරි නිකන් ගහෙන් ගෙඩියෙන්න වගේ දැන් එකපාරටම මහමොලකාරයෙක් කියලා මිනිහෙක් ගැන කතා කරනවා. දැන් මේ මහමොලකාරයා කියන මිනිහා නව්ෆා මවුලවි කියන මිනිස්සයා අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සිදු වෙලා දවස් දෙක තුනක් යනකොට අත්අඩංගුවට ගත්ත මිනිහෙක්. ඒතර මේ ආණ්ඩුව කවද අලුතෙන් හොයාගෙන තියෙන්නේ? ආණ්ඩුව මොකද අලුතෙන් විමර්ශනය කළා හොයාගෙන තියෙන දේ? ආණ්ඩුව හොයාගෙන තියෙන්නේ අන්තිමේදී මහමොලකාරයා නව්ෆා මවුලවි කියලා. නව්ෆා මවුලවි මහමොලකාරයා නම් නව්ෆා මවුලවි ඇයි මේ වන විටත් නව්ෆා මවුලවිගෙන් කට උත්තරයක් ගන්න නැත්තේ? ඇයි නව්ෆා මවුලවිගෙන් ප්‍රකාශනයක් ගන්න නැත්තේ? ඇයි නව්ෆා මවුලවිට කියන්නේ නැත්තේ පැහැදිලි කරන්න කවුද මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ? දැන් නව්ෆා මවුලවි එයාට වමනාවට එයාගේ සාමාන්‍ය කැමැත්තට එයාගේ නිකන් ප්‍රීතිය සඳහා ප්‍රමෝදය සඳහා කරපු දෙයක් නෙමෙයිනේ. මේ පිටිපස්ස ඇති යම්කිසි දේශපාලන සමාජ ක්‍රියාදාමයක් තියෙනවා. මොකද කවුද මේකට අනුග්‍රහය දැක්වුවේ? කවුද මේ පිළිබඳව අපි දන්නවා මේ සංවිධාන මේ අන්තවාදී සංවිධාන ප්ලාන් කරපුවා. විශේෂයෙන් අද දවසේ මුළු රටම එකට එකතු වෙන්න ඕනේ. මේක ක්‍රිස්තියානි ජනතාවට විතරක් එල්ලෙච්ච තර්ජනයක් ප්‍රහාරයක් නෙමෙයි. තවමත් අපිට තේරුම් ගන්න බැරි, තවමත් මිනිස්සු අවබෝධ කර නොගන්න, සමහර විට අපේ ආගමික නායකත්ව පවා මේ වෙනකොට තේරුම් නොගන්න විශාල ව්‍යසනයක් මේ රට තුළ සිද්ධ වෙනවා. මේ රටේ අහිංසක මිනිස්සුගේ ජීවිතවලින් බන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා ස්වල්ප දෙනෙකුගේ අරමුණු වෙනුවෙන්. ඒකට විරුද්ධව අපි සියලු දෙනාම අපි එකිනෙකා අදහන ආගම ධර්මයේ තුන ශක්තිමත් වෙලා නැගිටින්න ඕනේ. එකට එකතු වෙන්න ඕනේ. වෛරයෙන් තොරව, තරහෙන් තොරව, පරිගැනීමකින් තොරව. නමුත් මේ රටේ සිද්ධ වෙන අයුක්තියට විරුද්ධව, මේ අසාධාරණයට විරුද්ධව අහිංසක මිනිස්සුන්ට මේ රටේ ජීවත් වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් අපි සියලු දෙනාම ඒකරාශී විය යුතු මොහොතක් හැටියටයි මම දකින්නේ. ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය මිලෙජ්ජ ප්‍රහාරයක්. ඒ ප්‍රහාරය තුල පල්ලියේ එදා පූජාවන්ට සහභාගී වූ මිනිස්සු आदरणीय मियगिया ए मियगिया अतरट पाल्ये नोहिटियात ममत साराहनगे पास्कु बोंब प्रहारट पात्रवेच अहुवेच केने ए කියන්නේ මට හදිසි වැටීමකින් ඇති වූ අනතුරකින් මගේ අස්තේ ස්නායු ආබාධයක් ඇති වෙලා මට ප්ලාස්ටික් සල්ලි කර්ම දෙකක් කරන්න නියමිතව තිබුණා. මාස ගාණක් ගිහිල්ලා දින හම්බ වුණේ හරියටම 2019 අප්‍රේල් මාසේ 22 වෙනිදා අප්‍රේල් 21 මට රාගම ස්පිතාලේ නතර වෙන්න කිව්වා. මම ස්පිතාලයට ගියාම අන්තිමට මට එදා බොහොම ප්‍රහාරය නිසා මාව ස්පිතාලයට ඇතුල් කරගත්තේ නැහැ. ඊට පස්සේ මගේ සර්ජරිය දින නියමයක් නැතුව කල් ගියා. දැන් අන්තිම මොහොතේ දැන් කියන්නේ ඒ සර්ජරිය කල් ගිහිල්ලා තියෙන නිසා දැන් කරලා වැඩක් නැහැ. පුතේ හිත හදාගනින් දිරපු මැෂින් එකකට අයින් කරපු මැෂින් එකකට බැක්ටීරියාලි දෙකක් දැම්ම කියලා පළක් වෙන්නේ නැහැ කිව්වා. කවුද මේකේ ඉන්න සැබෑ වගකීම යුත්තන් කවුද කියලා එළියට අරගෙන ඒ අයට පොරොන්දු පරිදි සාධාරණ යුක්තිය ඒ අයට දඬුවම් දීලා සාධාරණ යුක්තිය මේකට පාත්‍ර වේජ මේකෙන් පීඩාවටපත් වූ අයට ලබා දෙන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි මම ආද ඇවිල්ලා මෙතන හිටගෙන මේ විරෝධතාවයට එක් වෙලා මගේ හඬ නගන්නේ. ඒ සාධාරණ යුක්තිය ඉෂ්ට කරලා මේ රටේ ඉන්න අපේ මේ පීඩාවටපත් වූ සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කරන இன்று நாங்கள் நீர்கொழும்பு கட்டுவப்பிட்டியார் தேவாலயத்துக்கு முன்னிலையிலிருந்து இந்த ஆர்ப்பாட்டத்தை செய்து கொண்டிருக்கின்றோம். அதாவது நீர்கொழும்பில் இருக்கிற மக்கள் அதே நேரம் ஏனைய பிரதேசங்களிலிருந்தும் இன்று கலந்து கொண்டிருக்கின்றோம். இன்றைய நாளிலே நாங்கள் அரசாங்கத்திடம் கேட்பது என்னென்றால் 2019 ஏப்ரல் 21ஆம் தேதி குண்டு தாக்கல் மிலேச்சத்தனமான குண்டு தாக்கலினாலே இறந்து போன மக்களுக்கும் காயப்பட்டவர்கள் அவர்களுடைய குடும்பத்தினருக்கு நியாயத்தை நிலைநாட்ட வேண்டும் என்று கேட்கின்றோம். මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්න මහා මොලකරු කවුද කියන ප්‍රශ්නය. ඒ වගේම මේ පිළිබඳව පැවතු කොමිසමට ගරු කාඩිනල් හිමි, ජෙස්ටර් පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් කියපු කාරණයක් තමයි මේ ප්‍රහාරය පිටිපස්ස නොහඳුනන හස්තයක් කුමන්ත්‍රණයක් තියනවායි කියන කාරණේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ පිළිබඳව වගකීම් පරීක්ෂණ සිද්ධ කරනවාද නැද්ද කියලා. අපි දැක්කා විවිධ පක්ෂ නියෝජනය කරමින් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අනුරසේ දිසානායක, ඒ වගේම සමගි ජන බලයේ හරින් ප්‍රනාන්දු මතු කළා බරපතල සැකයට භාජන වන ප්‍රශ්න කීපයක්. ආරක්ෂක අංශය විසින් කොමිසමට දෙන ලද සාක්ෂි මත පදනම්ව ඔවුන් ඉතා පැහැදිලිව මතු කළා ප්‍රශ්න කීපයක්. විවිධ අයට ඇඟිල්ල දික්වෙන දැනට වරදකරුවයි ආණ්ඩුවෙන් කියන තැනත්තාට අමතරයි. ඒතර මේකේ යුතුයකම තියෙන්නේ ඒ සත්‍ය හොයලා යුක්තිය ඉස්තකොලොත් පමණයි නැවත මෙවැනි මිලේච්ඡ අපරාධයක් සිදුවීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ අපේ අත්දැකීම් හරියට මේක මිනිකන්නන්ගේ දේශයක් බවට පත්වෙච්ච රටක් කියලා කිව්වොත් වැරදි නෑ. 71 89 යුද්ධය මේ හැම එකේදීම අපි දැක්කා නීතියට පිටින් මිනිස්සු මරා දානවා, අතුරුදහන් කරනවා. නමුත් ඒ ගැන හොයන්න සත්‍ය සහ යුක්තිය ගැන කතා කරන උන් ඩොලර් කාක්කෝ වෙනවා, රට පාවා දන්නන් වෙනවා, රණවිරුවන්න පාවා දෙන්නන් වෙනවා. ඒතර අද වෙද්දී මේ මිලේච්ඡ ප්‍රහාරය පිටිපස්සේ එදා පාර්ලිමේන්තුවේ ඉතා පැහැදිලි කතාවක් කිව්වා. අර හෝටලෙට ගිහිල්ලා බෝම්බේ පුපුර නොගත්තු දැනත්තා තමුන්ගේ අනිත් හෝටලෙට යන්න පෙර හමුදාවේ බුද්ධියංශයේ නිලධාරියෙක් ඒ තනත්තගේ බිරිඳගේ ගෙදරට යන. කියන්නේ බෝම්බේ පුපුරන්න ගිහිල්ලා පුපුරව ගන්නේ නැතුව වෙන හෝටලෙකට ගිහිල්ලා එතන පුපුර ගන්න යා පස්සේ නමුත් එයා ඒ හෝටලෙට යන්න පෙර බුද්ධියංශයේ හමුදා බුද්ධියංශයේ නිලධාරියෙක් යනවා මේ එම තනත්තාගේ බිරිඳව හම්බුනේ. ඒක කොහොමද දන්නේ? ඒ වගේම ඉතා පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුවේදී එක්තරා මොහොතක දැනට හිරබාරයේ ඉන්න තවත් සහරාන් කෙනෙක් ISIS संविधानයට ප්‍රකටණෙන් කතා කරලා කියනවා මේකේ වගකීම බාර ගන්න කියලා. ISIS සංවිධානයේ කියනවා ඒ බයියත් කියන යාලගේ ප්‍රතිපත්තිමය යමක් කරලා නැති හින්දා ISIS සංවිධානයට බාර ගන්න බැහැ කියලා. ඒ පාර ඒ සහරාන්ට ලංකාවේ ඉන්න සහරාන්ට රට තුලින් දුරකතන ඇමතුමක් එනවා. ඇයි තවම මේ ISIS මේක බාර ගන්න නැත්තේ මේක කරුණා කරලා බාර ගන්න කියලා බලකිරීමක් කරනවා. ඒ දුරකථන අංකය කොමිසමට දෙනවා පොලිස් නිලධාරීන් විසින්. මොකද ඒක අපිට ලැබෙන්නේ පිටරට ඔත්තු සේවයකින්. ඒක පිළිබඳව කවුරුත් කතා කරන්නේ. ඒ නිසා මේකේ තියෙනවා සැඟවුණු රහස් ගණනාව. ඒ නිසා අපි කියනවා කාඩිනල් හිමි අද කියනවා නම් මහමොලකරු හෙලි කරන්න කියලා. ඒ කියන තාක් අපි එතුමාගේ පස්සෙන් ඉන්නවා. ඒ කියන තාක් මතක තියාගන්න. एक एक विराट समारोह वेनास से निपुण ना बताओ ये तुम्हारे गारु करनो विशेष में कातोल की सभा में ना है क्या है ये तो मैं क्या कहना दिगिन देखकर माकांड होगी नहीं नहीं का नमूद प्रश्न दिए न अरे अपराध परीक्षण देपार्ट में इन्तु इस आधे ये पिटमा तो खड़े तो करो सेलों निर्धारित निवात कर लेते हैं एक क्या ना खबर मत कराने नहीं ये वाके में उन दूसरा साक्षी ये नाम दुर्गातन है मतों लाक्षा हाथली सतक गाता हम बैंकुइंग एक क्या ना अप्रैल हाथरवे इंदा इंदला लबिच थोरुतुरु क्या ना ये अपराधान से होया करते किसी वक्त एलियटेड नहीं इंसान भी हितना वां खादने लिमिट वगैरह ही मांगती है ना मेवा हेल्डराव करला इतुमाई इल्ल महामलकारो हेल्डराव करेगा अपने देने बहुत सारे लोग उत्तर हैं मैं प्रहारें देशपाल वासी लगाकर तो चनत तब होया करने इमने तंखांडा हम होया करने अन्य इतने महामलकारो स्टीरो में इंसान हत्या के असुना में युद्ध देवी जीवित विनाश ने का नवत्ता ने बैरूल दिया। अतुल बिटी आपने नवत्ता ने बैरूल दिया। इंसान नवत्ता में किसी के नोएं का नाम अभी हमें काम अनेक आगे आईटी विनवें में महापुलवे टिकिंग दिक्कत में गिरिया में ये वाके में गारो कादना लिमु उत्साह करना महामोलका रोहा आगे नहीं में प्रयत्न Feminism dan silu dan atas studi kermin memanau tino minggu mu proyesi itu juga hadir.